Swaminansa avasarai. Chakkuncha paticcha rupecha uppajjati chakku vinyana. Tinnang sangati passo. Ekiyane ape Swaminansa asa saha rupaya hetu karagena chakshu vinyane hata ganna. Ema dharma thune ekathuwa sparshaya kila tamai deshanave pahedili karanne. E nisa samahara deshakayan wahanseela chakshu sampasseya kiyanne hudu ase rupaye saha chakku vinyane ekathuwa pamanakya sparshaya kiyala wenamama chaitisika dharmayak nathaya kiyala deshana karana awastha thiyena api ewa shravanaya karala thiyena me adahas ape swamin hansa therawadayata ekagada avasarai therawa samayagi ithama wedagath prashnaya therawadire hatiyata sparshaya kiyala wenama dharmayak thiyena eka thune ekathuwa dan dharma thunaka ekathuwa kiyala kiyuwama eka wenama dharmayak nemei thune ekathuwak එතකොට ඒක වෙනම ධර්මයක් නෙවෙයි. නමුත් තේරවාදී හැටියට ස්පර්ශය කියන එක වෙනම ධර්මයක්. හොඳටම බලන්න අනුපද සූත්‍රය එහෙම. නැත්තම් බොහෝ විදර්ශනාව දක්වපු සමහර සූත්‍රවල බුදුරජාණන් දේශනා කරනවා ස්පර්ශේ ඉපදෙයි ස්පර්ශේ බිඳෙයි. යමක් ඉපදෙන්නට රංශාලික ඒදී තියෙන දෙයක් නේ. ඉපදුනා කියන්නේ ඒදී තියෙනවා. බිඳෙනවා කියන්නේ ඒක විද්‍යමාන දෙයක්. ඒ නිසා ඉපදිලා බිඳීමට ලක් වෙනවා ස්පර්ශය. ඒ නිසා ස්පර්ශය වෙනම ධර්මයක්. තේරවාදී හැටියට. ඒක වාදයක් නේ. නමුත් මෙහෙම සූත්‍ර දේශනාවක් තියෙනවා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. චක්ෂුව නිසාත් රූපේ නිසාත් චක්ෂුරු විඥානේ උපදිනවා. ඒ කියන්නේ ඇස සහ රූපේ නිසා චක්කු විඥානේ උපදිනවා. ඒ තුනේ එකතුව ස්පර්ශය කියලා දේශනා කරනවා. මොකක්ද මේ බුද්ධ දේශනාව එතකොට? ඒක තමයි තේරවාදී විවරණයක් තියෙන්නේ හැම පරමාර්ථ ධර්මයක්ම ක්‍රම හතරකට විස්තර කරනවා. ඒක ඇත්තටම ක්‍රම හයකට තමයි ඒකේ දීර්ඝ උනාම වෙන්නේ. මොනවද ක්‍රමේ ක්‍රම හය? එකක් තමයි ලක්ෂණ වශයෙන් ඒ ධර්මයේ තියෙන ලක්ෂණය ප්‍රකාශ කරනවා. ඊට පස්සේ මේ ධර්මයක තියෙන මේ ධර්මයක් විසින් කරන කෘත්‍ය වැඩේ මොකක්ද කියලා විස්තර කරනවා. ඊට පස්සේ එකක් තියෙනවා ඒ ධර්මයට මේ වැඩේ කළ හැකි හැකියාව මොකක්ද කියලා විස්තර කරනවා. තුනක් නේ. ධර්මයේ විස්තර කරා, ධර්මයෙන් කරන කෘත්‍ය විස්තර කරා, ඒ කෘත්‍ය කරන්නට හිත තිබි ඔහුට ඒ ධර්මයට තිබිච්ච හැකියාව විස්තර කරා. ඊට පස්සේ එකක් තියෙනවා ඒ ධර්මය යෝගියාට වැටහෙන ආකාරය බලනකොට විස්තර කරනවා. යෝගියට වැටහින්නේ කොහොමද? ඊට පස්සේ ගත්තම මේ ධර්මය නිසා හටගන්න ප්‍රතිඵලයක් විස්තර කරනවා. ඊට පස්සේ මේ ධර්මයට හේතුව විස්තර කරනවා. දැන් බලන්න කොච්චර ලස්සන විස්තරයක්ද නේ. එකම ධර්මයක් අරගෙන ක්‍රම හයකට විස්තර කරා. මේ ධර්මයේ ප්‍රධාන ලක්ෂණේ මොකද්ද? දැන් සිත ගත්තොත් අරමුණ දැනගෙන, ඒ කියන්නේ ලෝභය ගත්තොත් අරමුණ ඇලීම. ඇලීම තමයි ලක්ෂණය. සිත ගත්තොත් අරමුණ දැන ගැනීම. මේ ලක්ෂණය. සමහර තැන්වල ලක්ෂණය සහ කෘත්‍ය දෙකම මාරු කරකට කියපු අවස්ථාවක් තියෙනවා. මොකද මේ වගේ කිට්ටුයි ඒ ධර්ම, ඒ ගති. එතකොට එක ධර්මයක් ගත්තම ඒකේ ලක්ෂණය විස්තර කරනවා. එකෙන් කරන කෘත්‍ය කුසලයක් ගත්තොත් එහෙම අකුසලයේ දුරු කරනවා. අකුසලයේ විනාශ කරනවා. ඒ ධර්මයේ කෘත්‍ය කරන්න තියෙන හැකියාව. මොකද ඒක ඊටාම පාරිශුද්ධයි. අකුසලයට විරුද්ධ ස්වභාවය. ඒක තමයි එහි තිබිච්ච හැකියාව. කෘත්‍ය කරන්න තියෙන හැකියාව. එතකොට යම් ධර්මයක ලක්ෂණය ධර්මයක් විසින් කරනු ලබන කෘත්‍ය, ඒ කෘත්‍ය කරන්නට ඒ ධර්මයට තිබිච්ච හැකියාව, ඒ වගේ මේ ධර්මයේ විමසංගනකොට වැටෙන ආකාරයේ යෝගියෙට, ඒ වගේ මේ ධර්මයේ නිසා හටගන්න ප්‍රතිඵලය, ගින්න නිසා දුම වගේ ප්‍රතිඵලය මොකද්ද? කුසලයක් නම් සැප විපාකය. ඊට පස්සේ ධර්මයට තියෙන මූලික හේතු කුසලයට නම් යෝනිසෝ මනසිකාරය. මේ විදිහට ශාලික එක ධර්මයක් ක්‍රම 6කට විස්තර කරන්නට පුළුවන්. මේ මොන ක්‍රමයෙන් විස්තර? ඒකත් මතක තියාගන්න. තේරවාදයේ හැටියට සමහර තැන්වලදී සමහර ධර්ම හඳුන්වන්නේ කෘත්‍ය නාමයෙන්. ඒ කරන කෘත්‍යයෙන් කියලා තියෙන ධර්මය ගැන. සමහර තැන්වල කෘත්‍ය කරන හැකියාවෙන් කියලා තියෙන ධර්මය ගැන. සමහර තැන්වල වැටෙන ආකාරයෙන් ධර්මය ගැන කියලා තියෙනවා. සමහර තැන්වල ප්‍රතිඵලයෙන් ධර්මය ගැන තියෙනවා. සමහර තැන්වල හේතුව කියලා ධර්මය කියලා තියෙනවා. එතකොට සමහර තැන්වල කෙලින්ම ලක්ෂණයෙන් කියලා තියෙනවා. ඒ නිසා තමයි තේරවාදී අපි හරියට ඉගෙන ගන්නේ වැදගත්කම් වෙන්නේ. සමහර තැන්වලදී දේශනාවේ තියෙන්නේ යම් කිසි කෘත්‍යයක් විස්තර කරලා. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ මේ කෘත්‍යෙන් බුදුරණස් අදහස් කරලා තියෙන්නේ කෘත්‍ය සිදු කරන ධර්මයේ ගැනයි. සමහර තැන්වල ඒ ධර්මයේ වැටෙන ආකාරයට විස්තර කරලා තියෙන්නේ. නමුත් මේ වැටෙන ආකාරයෙන් කියලා තියෙන ධර්මයේ ගැනයි. මේ තින්නම් සංගති පස්සෝ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං කියන එක කොහොමද විස්තර කරලා තියෙන්නේ? වැටහෙන ආකාරය. ඒක වැටහෙන ස්පර්ශයේ වැටහෙන ආකාරය. මොකද්ද? ඔතන තියෙනවා කරුණු දෙකක්. ස්පර්ශයේ හේතුවත් විස්තර කරලා තියෙනවා, වැටහෙන ආකාරයත් විස්තර කරලා තියෙනවා. මොනවද හේතු? ස්පර්ශයට හේතු තුනයි ඔතන. ඇස කියන එක චක්කු සම්පස්සේට හේතුවක්. රූපය කියන එක චක්කු සම්පස්සේට හේතුවක්. චක්කු විඥානය කියන එක චක්කු සම්පස්සේට හේතුවක්. මේ හේතු තුන අනුසාරයෙන් ස්පර්ශයේ විස්තර කරා වැටෙන ආකාරයෙන්. මොකද්ද වැටෙන ආකාරය? ස්පර්ශය අපිට වැටෙන්නේ විමසන් යනකොට. ස්පර්ශය කියන්නේ එකපාරට ස්පර්ශ වෙනවා කියන එක වැටෙන්නේ කලාතුරකින් කෙනෙක්ට. ස්පර්ශය වැටෙන ලේසිම ක්‍රමය තමයි අරමුණයි, නැත්තම් චක්කු සම්පස්සේ වැටෙන්නේ රූපයයි, ඇසයි,
චක්කු විඤ්ඤාණය තුනේ එකතු වුණා වගේ දැනෙන්නේ අපිට. වගේ පේන්නේ දැනෙන්නේ. නමුත් එතන වෙලා තියෙන්නේ චක්ෂුර් ප්‍රසාදේ රූපේ ගැටෙනකොට චක්කු විඤ්ඤාණයෙන් රූපේ අරමුණු කරනවා. එතකොට චක්ෂුර් විඤ්ඤාණයයි රූපයයි අතර තියෙන සම්බන්ධය තමයි ස්පර්ශය කියලා කියන්නේ. ලක්ෂණ වශයෙන් ගත්තම. නමුත් අපිට ඒක වැටහින්නේ කොහොමද? ඒක ගැඹුරට එකපාරට ඒ ස්පර්ශ වෙන බව වැටහින්නේ නැහැ සාමාන්‍යයෙන් යෝගියෙක්ට. වැටහෙන්නේ ඇසකුයි රූපයකුයි චක්කු විඤ්ඤාණයකුයි එකතන තිබුණා වගේ. නැත්තම් ඒ දෙක ඒ තුන එකට සම්බන්ධ වුණා වගේ තමයි සාමාන්‍ය යෝගියෙක්ට වැටහෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ තුන එකට සම්බන්ධ වුණා යනු එතන ස්පර්ශයක් තිබිලා තියෙනවා. අපිට නුවණ දියුණු කරලා ගිහිල්ලා ඒ ස්පර්ශය වටහා ගන්නට පුළුවන් ලක්ෂණ වශයෙන්ම. මෙතන වෙලා තියෙන්නේ ස්පර්ශය විමසන් යනකොට වැටෙන්නේ කොහොමද? වැටෙනවා කියලා කියන්නේ ඒ ධර්මයේම නෙවෙයි වැටෙන්නේ වෙන ක්‍රමයකට ඒක වැටෙන්නේ. ඒ වැටෙන ආකාරයයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා මේ ථේරවාද ක්‍රමයේ හැටියට වෙන අයට වෙන වෙන විදිහට අර්ථකථනය කරන්න පුළුවන්. මම ඒකට දොස් කියන්නේ නැහැ. ඒ තම තමන් අර්ථකථනය කරන ක්‍රමයනේ. ඒතර කවුරු හරි කිව්වොත් ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණි එකතුව විතරයි ස්පර්ශය. ස්පර්ශය කියලා වෙනම ධර්මයක් නැහැ කියලා. ඒක ථේරවාදී නිර්වචනයක් නෙවෙයි. ථේරවාද නිර්වචනයේ හැටියට ඇස රූපය සහ චක්කු විඤ්ඤාණය හටගන්නකොට ඒත් සමග හටගන්න වෙනම ධර්මයක් තමයි ස්පර්ශය. ඒ වෙනම ධර්මය එකපාර්ට ලක්ෂණ වශයෙන් තේරුම් ගන්නට අපහසු නිසා වැටහෙන ආකාරයෙන් තමයි මේ දේශනාව සිද්ධ කරලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ දේශනා ක්‍රම ඔතන හයක් තියෙනවා. කෙලින්ම ලක්ෂණ වශයෙන් සමහරවල් දේශනා කරලා තියෙනවා. සමහර තැන්වලදී කෘත්‍ය වශයෙන් දේශනා කරලා තියෙනවා. සමහර තැන්වලදී කෘත්‍ය කිරීමේ හැකියාව අනුව ධර්මයක් දේශනා කරලා තියෙනවා. සමහර තැන්වලදී වැටහෙන ආකාරය අනුව ධර්මයක් දේශනා කරලා තියෙනවා. සමහර තැන්වලදී ධර්මයෙන් ඇතිවන ඵලය අනුව ධර්මයේ දේශනා කරලා තියෙනවා. සමහර තැන්වලේ ධර්මයේ හේතු ආරං දේශනා කරලා තියෙනවා. මේ හැම තැනකදී මොන ක්‍රමෙන් දේශනා කරත් අපි තේරුම් ගන්න තෝනේ ධර්මයේ ගැනයි. එතකොට මෙතන ස්පර්ශයේ හේතු නිසා ස්පර්ශයේ වැටෙන ආකාරය දේශනා කළා මිසක් ස්පර්ශයක් නැහැ කියලා කියන එක නෙවෙයි. ථේරවාදී හැටියට ස්පර්ශය කියන්නේ සිතත් සමග හටගන්න වෙනම ධර්මයක්. ඒ ධර්මයේ ඉපදිලා සිතත් සමග ඉපදිලා සිතත් එක්කම නිරුද්ධ වෙලා යන සංකත පරමාර්ථ ස්වභාවයක්.